මේ මෙත්වැණිය පිළිබඳ ප්‍රශ්නේ අපි වර්ග කරගත්තොත් කෙනෙකුට අපි කරපු වෛරයක් දැන් මෙහෙම හිතන්නකෝ කෙනෙක්ගේ දේ පොලක් විනාශ කරලා විනාශ කරලා ඊටම ඔහුට විශාල පාඩුවක් වෙනවා මුළු ජීවිත කාලෙම ඊට පස්සේ ඔහු අහවල් එකක් කරපු අපරාධය නිසා මට අද අහවල් ඉඩ කලම ගේදොර නැති වුණා මගට වහින්න සිද්ධ වුණා මමද දුක් විඳිනේ ඔක කරපු අපරාධය නිසා කියලා මෙහෙම සාප කර කර ඉන්නකොට දැන් අපි පහල් කාලෙදී ඒ අද්දවේ ඕකේ මිදෙන්න හිතාගෙන අපි මොකද කරන්නේ අහවල් දැන් තත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මෙත් ගන්නවා වැඩි වැඩි කරේ අර වර්ෂේ මොකද මතක් වෙයි ආන්නේ ලැබුණා මොකක් කියන්නේ දැන් ඉන්නේ නහත ගහන්න ඕනේ ඔක වගේ ඉස්සරන ඕනේ දැන් මගේ තියෙන දේවල් මෙති කරලා ඔක්කොම කියලා මම අහවගෙන දා යාර වතරින් ඒ බුද්ධිය කියන්නේ කේද වලේ තිබුණේ ඒ විදිහ කරපු අපරාධය මෙන්න මේ වගේ මේ සසරේ කෙනෙකුට කරලා තියෙන අපරාධ හිංගිහිංසා ඒවා බරපතලකම වැඩි නා අපි වතර මාත්‍රේ කරන මෙත් වැඩිම තුන කොයිතරම් පොඩ්ඩද තියෙන්නේ ඒ සබන් සිර බලේ ලෝකෝත්තර ගුණය නම් ගා අප්‍රවාහ මනින්ද බැරි ගුණයක් කියන හැබැයි තමන් ඉදෙන්ද පත් නොවුණු ඒ යම් යම් මට්ටමක පත් නොවුණු ඒ ගුණ වතරෙන් කිව්වට හැගීම තුළින් ඒ ඉදියේ ලෝකෝත්තර අදහස මතුවෙන්නේ ඒ ලෝකෝත්තර සාන්තිය මතුවෙන්න නම් ඒ ගති ලක්ෂණේ තමාතුළු අවබෝධය ලැබිලා තියෙන්නේ ඒතර මේ වචනේ වචනයකට සීමා වෙන්නේ නැහැ විශාල දයානුකම්පිත හැඟීමක් එක වදිනෙ විදෙවිද පටන් ගන්න ඉර කොටයි ආර්ය ඵලයක් ලැබුව අයට ඒ විශේෂත්වයේ තියෙනවා ඕක දැන් දැනගන්න අපි දැන් පුදු දෙයක් කියව මෙහෙම දෙයක් දැන් පුංචි ගැට්ටක් තියෙනවා මේ එළියට බහින්න දැන් මේ දොර කොරලා අවුරුදු දෙකක ඉඳලා ළමයි පියමාරු කර කර ඔතනින් යනවා දැන් ওই ගැට්ට ළඟ ගියාට ඔන්නා ළමයා පොඩ්ඩක් ඉඳ වේ ඉච්චන ගැටු ඒ ගැටේ කකුල පාදම් තියෙනකොට ඉඳ වේ නන්නර ළමයා වැටේ යහකට ගන්න කියලා වුණා කියන්න පුළුවන් දැන් ඔතන තියෙන අඩි 100ක විතර ප්‍රපාතයක් නම් එහෙම අපි ඒක දන්නවා අපිට බලන්න ඔන්න ඒ ළමයා අහකට ගන්න නම වත්තේවෙන් ඉන්න වැඩ නිය අපිට ඊට වඩා විශාල හැඟීමක් අර වචනේම කියන ඔය ළමයා අහකට ගන්න ඔන්නෙන් කියලා කියනකොට ඒ වචනේත් එක්කලා වැරෑරුම් බව ඒ ළමයා එතනයි වැටුණොත් වෙන බැරෑරුම් බව දන්න නිසා ඒ වචනේ හුඟා කරවයි අනිත් 100 විතර ප්‍රපාතය මේ ළමයා වෙන්න මේ ළමයා කෑලි ඉතින් නැහැ මැරෙන්න ඒක දන්න නිසා ඒ ළමයා අපෙන් අහකට ගන්න කියන කෙනාගේ වචනේ ඒ ප්‍රපාතේ වහලා හිටන් ඔය කොලේකින් වහලා දාලා තියෙනවා හරි දාසි කොලේ අකලවල ප්‍රපාතේ පේන්නේ නැති වෙන්නේ ඒ යට ප්‍රපාතය තියෙන්නේ නැති බව දන්න කෙනා ඔය ළමයා අහකට ගන්න වැඩේ කියන එකේ වෙනස කොච්චරද මෙන්න මෙයාගේ මෙත් වදන වචනේ වෙනස ඔහුගේ අවබෝධයේ මට්ටමට වෙනස් වෙනවා. ඔන්න ඔබ බලපාන. ආර්ය උත්තමයේ මෙත් පදනකොට නැගෙන බලය හුඟක් වැඩි වෙන්නේ ඒක. ආර්ය උත්තමයා දන්නා මේ සසර අනාථ වුණොත් කොයිතරම් භයානකද කියන එක. ඒ භයානකකව පුතඥාන මානසිකත්වයට තේරෙන්නේ නැහැ. ඒහා සමාන ඒ විදිහට භයානකත්වයක් දකින්නේ සසර භයානකත්වය. ආරියත්තේ පත්වෙච්ච කෙනාගේ සෝවාන් බුද්ධිලා දැක සතර භයානකත්වයට වැඩි හුඟක් වැඩි. සකුර්දාගාමී බුද්ධිලා දැකලා තියෙන සතර භයානකත්වය. ඊට වඩා 10000 ගුණයකින් වැඩි අනාගාමී බුද්ධිලා දැකලා තියෙන සතර භයානකත්වය. ඊටත් වඩා 10000 ගුණයකින් වැඩි අරිහත් මහත්මිය දැකලා තියෙන සතර භයානකත්වය. ලෝත්‍රා බුදුරයන් මහත්මිය දැක සතර භයානකත්වයේ දකින්ද තව රහතන් මහත්මිය නාමකටවත් බැහැ. ඒ තරම් භයානකයි. තත්ත්වය එහෙම භයානකයි කියන වදනේ කියනවා. සතර භයානකයි. බියකරු සතර කියලා කිව්වද? පුතඥේ බියකරු සතර කියන එක වචනෙද සීමා වෙච්ච එක විතරයි. ඔයාගෙන හබාගෙන යන්නේ ඒ වගේ. සෝවාන් බුද්ධිලේ බියකරු සතර කියන. අපාගත වෙන මට්ටමේ හරියෙන් විතර හබා යන්නේ නැහැ. ඊටින් නැවතින. අනික් හරිය හබා යන්නේ. සකුරුදාගාමී බුද්ධිලේ බියකරු සතර කියන. දැඩි කාමයන් පස්සේ හඹා යන්නේ සාමාන්‍ය කාමයන් පස්සේ හඹා යන මට්ටමේ ඉන්නේ
ඒ හරිය තව බය දැකලා නැහැ. අනාගාමී ඵලයට ලැබෙන පුද්ගලයේ සසර බය කියලා වචනේ කියනවා. කාම ලෝකේ සසර බය දැකලා තියෙනවා. ඒක නිසා රූපාරූප ලෝක තව සසර බය එයා දැකලා නැහැ. අරිහත් උන්වහන්සේ සසර බය කියන වචනේ කියනවා. උන්වහන්සේ තුන් භවයේ හිම සසර බය දැකලා තියෙනවා. එහෙනම් එකින් එකට සසර බය කියන එක එක එකනා කිව්වට වචනේත් එක්කලා ගැඹුරතාවය ඔය ආකාරය වෙනස් වෙනවා. බුදු පියාණන් වහන්සේ සසර බය කියන වචනේ කිව්වේ දේශනාවකදී. අර ඔක්කොම අභිභාගිය පූර්ණ සසර බය වැටහිලායි කියන්නේ. එක්තරා අනාගාමි පුද්ගලයෙක් උත්සාහයේදී අත්හැරලා ඉන්නවා දැකලා අනාගාමිට විසුණු වහන්සේ නම. ඇයි මහණු? ඉතුරු ටික අනිපුර ගන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඉවර කරගන්න. ස්වාමීන් වහන්සේ කොහොමත් මලක් තියෙන සුද්ධාවාසී. මම ඉතින් රාමණයක් ගැටින් තමයි ධෛර්ය වුණේ. මේ උත්තරය අද මාන අතේ ගෑවිලා තියෙන අසුචි පේන්නේ නැති වෙන්න පිහදා ඉබලගලුව ගඳ නැද්ද කියලා පේන්නේ නැතුව ගඳයි එහෙනම් ඔය පොල්ලක් ගඳයි කියලා තේරුම් ගන්න එකම කරන්න ඔකත් ඉවර මොකද නම් බුදුරන් වහන්සේ දැක්ක අලු බුද්ධා වහන්සේ බුදුරන් දිවිච්ච තව අද්දවක හැදී සතර බය අනාගාමී කියලා දැක්කලා තිබුණේ නැහැ අන්න ඒකයි කියන්නේ සසල බය දකින්නේ ඒ ආකාර අවබෝධ මට්ටම. වචනේ අපි පටන් ගන්න සරලව කියන සංසාරේ බය. සසල බය කියලා කිව්වට සසල බය දකින්නේ කොහොමද? ඉතින් මෙත් වැඩිවීමක් කළා ඉතින් සංසාර බයෙන් මිදෙත්වා කියලා කියනකොට සංසාර රෝගයෙන් මිදෙත්වා කියන සංසාරයේ රෝගයක්ගේ සංසාරයේ බයක් ආදී වශයෙන් කියන වචනේ. වැටහින්නේ ඒ බුද්ධිලිය ලැබු අවබෝධ මට්ටම. ඒ මට්ටමට මේ මෙත් භාවනා බලවත් වෙයි. ඒ සාමාන්‍ය කෙනෙක් වලන්න ගියොත් එහෙම වදින කීක ඉන්නා නිසා අර කියන හැඟීම් බරව අසත්‍ය මතු වෙන්නේ නැහැ. ඔක වෙනසක් තියෙනවා. ඉතින් නමුත් අපි ඒ වගේ අධෛර්ය වෙන්නේ නැතුව හැකි තරම් දුරට සසල බය තවම් තේරුම් අරගෙන අනිකය ඒකේ මුදවන්න කටයුතු කරගෙන යනකොට මාර්ගය වැදිනවා අනිකයටත් යහපත ලැබෙනවා. ඒ කවිතයි ලැබෙන්නේ. නෑ හැම කෙනාගේම වදන වාක්‍ය වල කිව්වට හැඟීම් මාලාව සමාන නැහැ. එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට එක වාරයක මෙච්චර පැයක් වැඩුවා එකක් වැඩුවා දැන් මොකද මේක සුද්ධ වෙන්නේ නැති කියලා ඇහුවට හරියන්නේ නැහැ. ඒකයි කාරණා. ඉතින් නමුත් අදායිර නොවි තවනුත් අසර බය දකිමින් සංසාරයේ රෝගයක් සංසාරයේ බයක් සංසාරයේ ගින්න. ඉතින් ඔය ආදි වශයෙන් දකිනකොට මේක භයානකත්වයේ වටහා ගනිමින් ආවර්ජනා කරමින් ලෝකයාටත් මේක මිදී වැලෙන්න වටත් පීදී වැලෙ වෙන සැලසිලක් නැහැ කියලා ඔය අදහස අරගෙන ඔහොම බලාගෙන යන්න ඕන. ආයි පුද්ගලයා මත මේ ගහයිද වනිද පුද්ගලයා ආයි යාළු වෙයිද කියන අදහස වහින් නැතුව යථාර්ථයේ තුල ඉන්න ඕන. එයා මායික බය එයා මට වෛර කළත් නොකළත් වෛරය මහා බය නැත. ඔහුට ඔහුත් වෛරයෙන් මිදේවා මාත් වෛර වලින් මිදේවා. ඔය අදහසින් බලාගෙන නැහැ මාරු. ඵලයේ ගැන හිතාගෙන යන්න ඒවා ඵලයේ ලැබෙන දාස් ලැබෙයි. ඵලයේ ගැන කල්පී ආජන බුදුරණන් හන්සේ දේශනා කරනවා. ඔයා මා කපුරුලා ගොවියා. අද මේක බීදේවා හෙට වැහේවා කර වැපීජනත් වැහෙනවා. එහෙම අවශ්‍ය නම් මොකද කරන්න ඕන? ගොවියා සාතුව කරගෙන යන්න ඕන. බීජන ධර්මතාවයක් තියෙනවා ඉදාර බීජේ. වැහෙන ධර්මතාවයක් තියෙනවා ඉදාර වැහේ. ගැවුරට පස්සේ බීජනල් වාසිය කියලා බාගා. මෙන්න මේවා උපමාවක් වෙනලා කියනවා මේ මාරි මාර්ගයත් උනම බලාගෙන යන්න කොහොතන සාතුව තමක් නැතු. ඵලයේ ලැබෙන දාට ලැබෙයි ඒ ගැන උත්සාහයලා උනන්දු උනාට හදිස්සි වලට බෑ. ඉතින් ඒ නිසා අපිත් කරන්න ඕනේ ඒ ටිකයි.